නිතරම අපි ගැන සලකන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මගේ සහෝදරය සහෝදරිය මේ උදාසනත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ හැම කාරණාවකදීම උන්වහන්සේ අප සමග ඉන්නවා අපේ ජීවිතේ පහු කරන හැම අවස්ථාවකම උන්වහන්සේට තේරෙනවා ඔබටයි මටයි වැඩිය ඔබගේ මගේ ජීවිතේ උස්වීම් පහත්වීම් කඩා වැටීම් නැවත නැගිටීම් පස්සට යන දේවල් ඉස්සරහට යනකොට මේ හැම දෙයකදීම උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා උන්වහන්සේගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨකමයි හොයන මිනිසයාගේ ජීවිතයත් එක්ක උන්වහන්සේ කොයි විදිහටද ක්‍රියා කරන්නේ ඒක තමයි අද දවසේ අපි බලන්න යන කොටස ක්‍රියාපොතේ 23 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ පාවුලුතුමා මරණ තර්ජනයකට ලක් වෙලා හිටපු වෙලාවක් කොයි විදිහටද දෙවියන් වහන්සේ අවස්ථාවේ යත් එක්ක ක්‍රියා කරන්නේ 11 වෙනි පදයේ මෙහෙම කියනවා එදා රාත්‍රියේ ස්වාමින් වහන්සේ ඔහු ළඟ සිට ධෛර්යය ඇතුව සිටපන්න නුඹ විසින් යෙරුසලමේදී මාගෙන සාක්ෂි දුන්නේ සේම රෝමේදී සාක්ෂි දෙන්නට ඕනෑයයි කීසේක මගේ සහෝදරය සහෝදරිය උන්වහන්සේගේ සාක්ෂිකාරයේ දොබයි මමයි නැත්නම් ඉස්සලක වූගේ රාජ්‍යය ධර්මිෂ්ඨකමයි නැත්නම් උන්වහන්සේගේ කාරණාවල් ප්‍රථම දේවල් හැටියට සලකලා ජීවිතේ උන්වහන්සේත් එක්ක ගමනක් යන කෙනේ දොබයි මමයි එහෙනම් උන්වහන්සේගේ සහතිකය මොකද්ද ඔබටයි මටයි තියෙන අවස්ථාවල් වලදී අවශ්‍යතාවල් වලදී අමාරු තේරුම් ගන්න බැරි බය හිතන අවස්ථාවල් වලදී මොකද්ද උන්වහන්සේ දෙන සහතිකය පළවෙනි සහතිකය තමයි බලන්න උන්වහන්සේගේ සාක්ෂිකාරයන් එක්ක උන්වහන්සේ ඉන්නවා ස්වාමින් වහන්සේ රාත්‍රියේ උ සමග සිට ඔහු ළඟ සිට උන්වහන්සේ තරම් ලං වෙච්ච තව කෙනෙක් නැහැ මගේ සහෝදර සහෝදරි උන්වහන්සේගේ සාක්ෂිකාරයන් ළඟ උන්වහන්සේ ඉන්නවා හැම වෙලේම මොකද උන්වහන්සේ දන්නවා ඒගොල්ලන්ට උන්වහන්සේගේ අවශ්‍යතාවය ඒගොල්ලන් හොයනවා කියන එක ඒ වගේම සාක්ෂිකරුවන් උන්වහන්සේ මොනවද කරන්නේ දිරිමත් කරනවා බය වෙන්න එපා කියනවා බය නොවී සිටින්න කියනවා ධෛර්යය ඇතුව ඉන්න කියලා කියනවා දිරිමත් කරන උන්වහන්සේගේ සාක්ෂිකාරයන් හැම වෙලේම ඔබට මට ධෛර්යය කොච්චර අවශ්‍යයිද දවස්පතා මගේ සහෝදර සහෝදරි අපි මිනිස්සු හැටියට අපිට ඒ දිරිමත් කිරීම කොච්චර වැදගත්ද ඒ දිරිමත් කිරීම අපිට ලැබෙනවා දේව වචනේ ඒ දිරිමත් කිරීම අපිට ලැබෙනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ මගේ හදවතට හේතු ගැන්වීම දෙනකොට තව කෙනෙක් කරා දිරිමත් කිරීම ලැබෙනවා ඒක කොච්චර වැදගත් දෙයක්ද උන්වහන්සේගේ සාක්ෂිකාරයත් එක්ක උන්වහන්සේ ක්‍රියා කරන විදිය එයත් එක්ක ඉන්න උන්වහන්සේ එයාව දිරිමත් කරනවා ඒ වගේම එයාට ස්ථීරත්වයක් දෙනවා මේකේ කියනවා යෙරුසලමේ සාක්ෂි දුන්නා වගේම රෝමේදී දෙන්න තිනවා ඒ කියන්නේ ඔයා මේ ගමන යනවමයි කාටවත් ඒක නවත්තන්න බෑ මගේ සහෝදරය සහෝදරිය උන්වහන්සේගේ සාක්ෂිකාරය ගැන උන්වහන්සේ මුලපටන් අග දක්වා උන්වහන්සේ ක්‍රියා කරන විදිය මෙන්න මෙහෙමයි උන්වහන්සේ දන්නවා ඒක සිද්ධ වෙන්න යන දේ ඒක කාටවත් නවත්තන්න බෑ උන්වහන්සේගේ සාක්ෂිකාරයේ සේවය උන්වහන්සේ ඒක නවත්තනකම් තව කාටවත් නවත්තන්න බෑ ඉතින් අපි ධෛර්යවත් වෙමු මේ වචන වලින් පාවුලුතුමාට ඒ ධෛර්යය ඕනේ වුණා ස්වාමින් වහන්සේ ධෛර්යයට දුන්නා ඔබට මට අදේ ධෛර්යය ඕනේ මතක තියාගෙන උන්වහන්සේ ළඟ ඉන්නේ උන්වහන්සේ කියනවා බය වෙන්න එපා කියලා උන්වහන්සේ කියනවා උන්වහන්සේ ගෙනියන තැනට ඔයාව මාව උන්වහන්සේ ගෙනියනවාමයි කියලා ඉතින් එසේ කරන ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඔබට ජේසු පිහිටයි සුබ දවසක්